මාසකට ඔය ආයෝජනය කරන මුදලට සියයට විසක පොලියක් ඒවගේම අවුද්ධට සියයට දෙසිය අහතළයක් මාස පහළවක් ඇතුළත සියට තුන් සියක ප්‍රතිලාබයක් ලබා දෙෙන ඔන්මක් ඩට කියලා කියන්නේ මේ වෙලාේ ලංකාවේ ක්‍රියාත්ම වෙන බොහම ලේස්සි බොහොම පසුම ආයෝජන ක්‍රමේවිදිර හඳු නලදින්න පුළුවන් ඒකනිසා මේ විද්‍යත් ලංකාවේ විශාලිරික් මේ ආයෝජන ක්‍රයත්තක සම්බන්ධ වෙ ක්ෂ ගණ කෝටි ගන් මුදල් අයෝජනය කලා තියෙනවා. ඉතින් මේ වගේ අතිවිශාල ප්‍රතිලාබයක් ලබාගන්න කෞද්ක් මැති. ඒක නිසා අවත් අති විශාල පිරිසක් මේ. ආයෝජන ක්‍රමයට සම්බන්ධවීම කැමැත්තෙන් ඉන්නවා. අද වීඩ එක මේ ආයෝජන ක්‍රමයත්ක සම්බන්ධ වෙලා ඉන්න සම්බන්ධවීමට කැමැත්තෙන් ඉන්න ඒවාගේ සබඳධ වෙන්න නැති සියලු දෙනාට වැදත්තොරතුර රශක් සමන්විතලා තියෙනවා මේ වගේ ආයෝජන ක්‍රම අති තෙත් පවතන වර්තමානයත් පවතිනවා. ඒවගේම අනාගතේදී ීටත් වඩා පවතිීව. ඒක නිසා මේ ආයෝජන ක්‍රමය හෝ මීට සමර වෙනත් ආයෝජන ක්‍රමයක ඔයා මුද්දල් ආයෝජනය කරනවාවද නැද්දකිනක තීරණය කිරීම සඳහා ඔයාට මේ වඩුවේ විශාල දවක් ලැබේව. මේඩිය එක අර. ුණ වෙන්නේ සියම් ව්‍යාපාරයකට හෝ ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙලායිඉන්න ඒ ව්‍යපාරය ආයෝජනය කරලා තියන පුද්ලයන්ට පහර ගැසීමක් නෙවෙයි. ඒවගේම කිසියම් ආෝජන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීමත් නෙවී. ඔයාට මුණගැසන මේ වගේ බොහොම පහස. ඒවගේම අධික ප්‍රතිලාබ ලබාදන ආයෝජනයක් හුව ඔය ක්‍රියාත්මක වෙන්නනි කොහමද කියනක පැදිල කිරීම විතරයි. ඒ සබන්ධය ඔයව දැනුවත් කිරීම විතරයි. අපි ලින්ම බලමු ලංකාවේ ක්‍රියත්මක වෙන ඔන්මක් Dට කියන යෝජන ව්‍යාපෘතිය මොකක්ද කියලා. මේකෙදි සරර්ලව සිද්ව වෙන ටෙද එමත්යි. ඩට කියලා අපි හඳුන්වන්නන ක්‍රප්ටකරන්සේ එක හරහා ඔයාගේ මුදල් මේ ඔන්මැක්ස් ඩට කෙන ආයතන යෝජනය කිරීමයි ඔයා මේ ආයෝජනය කරන මුදල සඳහා දවසකට සියට එක පොලියක් ලැබෙනවා ඒ විදියට සතිර දවස් පහක් මේ විදිර පොලිය ලැබෙනවා ඒ අනුව ඔයාට මාසයක් ඇතුළත ඔය ආයෝජනය කරපු මුදලෙන් සයටට විස්ක් පොලියක් විදියට ලැබෙනවා අවුද්ගර ගනං හැදුවති සසියටට දෙසිේ හතලිකපොලියක් ඇයට ලබෙනවා මාස පහලවක් ඇතුළත ඔයාට සියට තුන් සියක පොලියක් ලැබෙනවා මීට අමතරව ඔයා කැමතිනක් විතරක් ඔයා මේ ෝජන ක්‍රමයට අලුතිේ සාමාජිකයන් බඳවාගන්න වන ඒ සාමාජිකයන් ආයෝජය කරනා මුදලෙන් සියට දහක් ඔට ඩරෙක්සේල් කමිෂන් එකක් විදිට ලබවා. ඉතින් ඔයා මේ බඳවාගන්න සාමාජිකය නුදත් ඕුන් යටතේ තවතවත් සාමාජිකයන් බඳවාගන්නවනක් ඒහරත් ඔයට ඉඩෙක් සල් කමිෂන් එකක් විදිට කමිෂණ එකක් ලබෙනවා. මෙතැනද සාමාජිකයන් බඳවා ගැනීම ඔයාගේ වම් පසට එක් වන සාමාජිකයන් සහ දකුණු පසට එක්වන සාමාජිකයන් විදියට ආකාර දෙකක් වෙනවා. ඔයාගේ මේ දෙපැත්තම සමබරයි නම් සහ ඒහරහා පහලට යද්‍ය විශාල පිරිසක් එක් වෙලා. ඉන්නවනම් ඔයාට ඒහරහා බයිනරිිමිෂන් විදිටත් විශල මුදලක් ලබෙනවා. ඉතින් ඔයාට මේ විදි ප්‍රතිලාබ ලබා ගැනීමට ඔන්මක් ඩ ගෙන ආයතනය ලබාදී තියන පැකෙජ්ෙස් අතර එක් පැකේජක් මිදී ගත යුතුවෙනවා ඔයා මේ විදියට මිලදී ගන්නා පැකේජක් මස පහලුවක් ඇතුළට කල්ලිකුත් වෙනවා. ඒ අවස්ථාවේද ඔයට නවතත් අලුත් පැකේජයක් මිදී ගන්න පුළුවන්. ඒගේම ඔයා මිලදී ගත්ත පැකේජික හරහා ඔයාට ප්‍රතිලාබේ විදියට සියට හාරසියක් ලැබිලා තියෙනවනම්න්න ඒ අවස්ථාවේද මේ පැකෙජ්ික අවලංඟ වෙනවා එතකොටත්තුයට පමිද ගැනීමට සිද්ධ වෙනවා මේ පැකේජ පවමක් සපමක් ල්ටමක් වි දේ හැඳන්නවා මේ පැකජ අතරින් ඔයාට කැමති පැකේජයක් ලදීගන්න පුුවන් ඉටන් ඔයා මේ මොන පැකේජය එකක් මලදී ගත්තත් ඔයාට දිනකට ලබාගන්න පුළුවන් උපරිම පොලිය සිියට එකක් වි තරයි ඒවගේම මස පහලෝකට ලබාගන්න පුළුවන් උපරිම පොලිය සියට තුන්සියයක් විතරයි මේ විදිියටවන් අපට ලබාගන්න පුුවන් උපරිම පොලි පතිසතියක් සඳහන් ක ල තිබුණොත් අපට බා ගන්න පුළුවන් අවම පොලි ්‍රතිසාසයක් සඳහන් කරලනහෑ අප මලදී ගන්න පැකජයනවා. ලැබෙන ඉන්ඩෙක් ල් ක මෂන් එක සහ බයිනරි කමිෂ එක වෙනස් වෙනවා ඒ හේතුව නිසා අපිට මෙතැදි වැඩිමුදලක් උපයා ගැනීමටන වැඩිමුදලක් යෝජනයකිීම සිද්ධෙනවා. මීට අතරව ඔයාගේයටතේ ඉන්න සාමාජිකය ප්‍රමාණය සහ ආකාරය අනුව වගේම ඔයාගේ අයටතේ අලෙවෙලා තියෙන පැකජස් ප්‍රමාණය මත ඔයාට ලකුණු ලබාදීමක් සිද්ධ වෙනවා ඒ ලකුණුමට්ටම් අනුව ඔයාට ඒජන් කියන තනතුරින් පටන් අරගෙන සීනිය ඒජෙන්ට් මනේජ හරහා ගලෝබල් ඩ්වස කියන තනතුර දක්වාම තනතුර මට්ටම් ්‍රශීක යන්න පුළුව මේ එක් එෙක් තනතුරට පත්වීමේදී ආයතනය විසින් දිරිදීමමනාවක් විදිට ඔයාට යම් කිසිත් ්‍යයාග මුදලකුත් ලබෙනවා. ඒවගේ ආයතනෙන් නිකුත් කරන සහතික පත්‍රයකුතු ලබෙනවා මේ තනතුර අනුව ඔයා ආයෝජනය කරපු මුදලින් දිනකට ඔයාට නැවත ලබාගන්න පුළුවන් මුදලට සීම අාවක්ධනවා. ඒක නිසා සර්ලෝම ඔයා වැඩිමුදලක් මේ ආයෝජන ක්‍රමේ ආයෝජනය කරන තර්මට. ඒවගේ වැඩිපුර සසාමාජිකැන් ප්‍රමාණයක් බඳවාගෙන වැඩිපුර පැකේජස් ප්‍රමාණයක් අලුුවවි කර තරමට ඔයාට ලැබෙන ප්‍රතිලාබත් ඉහල යනවාන්න ඒආකාරය. තමයි මේ අයෝජන කමයටට සම්බදධ වෙන පුද්ලයන්ට ප්‍රතිලාබ ලැබින්නේ. ඒවගේ අපිට මේ පැකේජස් මලදී ගැනීමේදී සර්විස් චාජස් විදිට Dට පහලෝක මුදලකුත් ඒේ මුදල් නැවත ලබා ගනීමේද විද්‍රෝව චාර්ස් විදියට කිසිම් ප්‍රතිශතයකු මුදලක් විදියට ගෙව ුතුවෙනවා. මේ පැකේජස් මලදී ගැනීම සඳහා මුදල් ගෙවීම සිද්ධවෙන්න ප2Pි ක්‍රමයා රහයි මේ හරියට උන්ඩිය ක්‍රමය හ මුල්ගෙවනවවාගේ ඉතින් තාක්ෂණක දැනම අඩු පුද්ලයකට ඔහ ඳවාගත් ඔහු ඉහලෙඉන්න සාමාජකන්ට අතට. බාදීම මගෙනුත් මේ ගෙවිම් කරන්න පුුවන්. ඒ මොනවිදියට මුදල් ගව්වත් ඔයා රසි් පක්හෝ යා මේවිදියට ගෙවිීමක් සිදුකරපු බවට තහුර කිරීමට කිසිම දෙයක් ලැබෙන් නහ. ඒතුව නිසා ඔයා මේ විදියට ලබාදන මුදල් ඔයාට නැවත ලබාගැීමට නොහැකි වනොතින් ඔයාට ඊටරෙහිව නීති මේ පියවරක් ගැනීම හැකියාවත් ලැබෙන් ෙත් නැ ඒළඟට අපි බලමු ඔවන් යාගේ ආයෝජනයට මේ තරම් අතිවිශාල පොලියනුපතියක් ගවැන්නේ කොමද කියලා. ඔවන් ප්‍රකාශරන විදියට ඔයාගේ ආෝජන මුදල ඕවන් ොක් ට්‍රඩින් සහ ක ප හ . හයෝදනවා ඒවගේ ඔවන් ඕස්ට්‍රේලියාවේ දේපල වෙලදම් සිද්ධරනවා ඒවගේ ඔුන් සෝල පව ව්‍යා ප්‍රතිවාහන ආනය ව්‍යාපෘතිවගේ තවත් ව්‍යාපෘති කිහිපයකටම අ ගැසීමට බලාපොත්තුවෙ ඉන්න බවක් කියනවා. ොහොම මුත් ඔුන්ගේ ප්‍රධන ආය මාර් විදි ඕ ක්වන්න ො ක් ඩ ින් සහ ක පටඩ නු. ඉළඟට අපි බලමු මේක හොඳ අයෝජනයක්ද නරකායෝජනයද කියලා මේ අයෝජනය සම්බන්ධව ඇති වෙන ප්‍රශ්න අපිට දෙයාකාරයකට බෙදන පුළන් පලවිනි ආකාරය තමයි ඔන්මක් Dයතන මුදල් ආයෝජනය නොකර ප ය විසින්. ඒතන වැඩ පිළිවෙල පිළිබඳව කරන ප්‍රශ්න අනි තාකාරය ප්‍රශ්න තමයි ඔන්ම ට තනේ මුදල් ආයෝජනය කරනය ඔන්මස් DටIතනේ මුදල් යෝජනය නොකර අයගෙන් හන ප්‍රශ්න මෙන්න මේ දෙයාකාරම ප්‍රශ්න දිහා අපිට විශලේෂනාත්මකෝ බලන්න පුලුවන්න්න මේ අයෝජනය පිළිබඳව වවාගේ මේයාආකාරය පහසු අධික ප්‍රතිලාබ ලබා දෙන අනිකුත් අයෝජන පිබඳව අපිට තාමත්ම පැහදිලි අදහකරන්න පුළුවන් මේ අරත ඇතිවෙන පලවෙනි ප්‍රශ්නය තමයි මේ අයත ශ්‍රී ංකාව ලිය පතිදිංචායතනයක් නෙව ද න ්‍ර . ේල් ලියි ංචා අයතනයක් නෙවෙයි ඒකනිසා මේ අයතනය මහබැංකවේ නියාමණයන්ට යටත්වේ නිත්නැහ. ඒකනිසා ඔය මේආයතනය කරන යෝජන සම්බන්ධය මහබැංකෝට කිසිම වගකීමක් ගැීම හැකියාවක් නැහැ ඒකනිසා මේආයෝජනය හරහා ඔයා මුදලක් නැතිවනතින් ඒ මුදලහෝ ඒ මුදලෙන් කොටසක් ෝ පසු ලබ ගැීමට හැකියක් නැ. කොම නමුත් මේ ආයතනය ඕස්්‍රේලියනු හිමිකාර සමාගමක් විදිට ඔස්ට්‍රේලියවෙල් ලියාපදිංචිවතියවා නමුත්තේ මුූල සමමාගමක් විදිට නම් නවෙේ ඉතින් කුමනරට ලියා පදිච සමාගමක් වනත් ලංකාවේ ක කිය්‍රිය. වීමටන ලංකාව රජයටේ ලියාපදිංචි ව යුතු වෙන. උදාහරණයක් විදිට කොකාෝල සමමාගම විදශය සමගමක් වන ොකාෝලා බෙවරජ ශ්‍ර ලංකා ලිට කියන නම අයටතේ ලාපදිංි වෙලා තම ලංකාව තුළි ක්‍රියත්මක වෙන්නේ. ඉතින් එහෙමැතු ස්ට්‍රියයාාව ලිය පදිංච වෙලා ලංකාව ක්‍රියාමක වෙන ව්‍යාපාරයක් න්‍යාමයකිරීම ශ්‍ර ංකා රජයට හ ස් ිය රජයට හැකිවක්නෑ ඒනිසා ඕස්ට්‍ර ියන් රජේ ලියාපදිංචුනා කිය අයෝජන ක්‍රමය ආරක්ෂත යෝජන ක්‍රමයක්වෙන්න නෑහ. ඒවගේ මට පෙර ක්‍රියාත්මකවු පිම. පාර හැමයි එකක්මගේ ශ්‍රී ලංකාවේල් ලියාපදිංි වෙලා තිබුණා ඒක නිසා ලංකාවල් ලියාපදිංචි වෙලා තිබුණත් ඒආයතනවලට පිරිමීඩ ව්‍යාපාරයක් දිගටම කරගෙන යම සඳහා ඒ එක කිසිම බාදාවක් වෙන්න නැහැ ඒවගේම ඔවුන් මේ යතනය පෙන්වල දෙ වසර පහලොගටත් වඩ වැඩිකාලයක් තිසි ක්‍රියාත්මක වෙන ව්‍යාරයක් විදිටයි ොහම මුත් ඔවන් ඔස්්‍රියනු රජයට තිත් ලියාපදිංචවෙලා තියනෙ දෙදහස් සිියකේ නොවනි මසි දෙවෙනි දයි. ඒයනුව මේ ව්‍යාපාරය වසර එකහමාරක්වත් පරණ නැ සිම් ආයෝජන ක්‍රමයක් පරණ වෙනකොට අපිට ඒ ආයෝජන ක්‍රමය පිබඳව විශ්වාසය වැඩි වෙනවනි. ඒක නිසා ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිකර ගැනීම සඳහා මේ විදියට මේ ව්‍යාපාරය වසර පහළවක් පරණයි කල ප්‍රකාශ කරනවෙන්න පුුවන් ඒවගේ ලංකාව ලියාපදිංචි ව්‍යාපාරයකට වඩ ඕස්ට්‍රේ ියයාාව ල්‍යාපදිංචි ව්‍යාපාරක ්‍රී ංකාව මිනිස්යුන්ගේ තියන පිගනීම වැිනිසා ොවල් ලංකාවල් ලියාපාංච නොව නොව න පුලුවන්. දෙවැනි ප්‍රශ්නය තමයි Google ට්‍රෙන්වල ඔොන්මක්ස් ඩට කෙන එක පෙන්වන විදිය. මේ ඔස්ට්‍රේ යාන් සමගක් ව ස්ට යා වදත් . ගම පිළිබඳව අන්තර්ාය හරහා තොරතුර හොයලනැෑ. මේ පිබඳව වැඩිපුරමතොරතුර හොයලතින ලංකාව මිනිස්සු. තන නුත් වැඩිපුරුවම මේ පිබඳව ොරතුරු හොලතින මේ දනිල් පටින් ලකුණු කරලාතියන ප්‍රදශවල ජීව වන ලාංකික ජනතාවයි. ශ්‍රී ංකාව හැරුනම ලෝකය අනෙ රටවල් වලි මේ ව්‍යාරය පිළිබඳව ටික් හරරි අන්ර්ජාය හරහා හොයලතියන්නේ ශ්‍රීලාංකිකයම් වැඩිපුරම පිරිිසක් වෙසෙන විදේශය රටවල් වන එක් තරබි එමීර් රජ සහත් දකුණු කොරයා වෙනයි. මේ හේතුව නිසා අපිට මේ ව්‍යාරය ලෝකය පුරා ව්‍යා. වෙලා න ව්‍යාරයක් විදිරත් පිගන්න බහ. ඊළඟ ප්‍රශ්නය තමයි ස්කෑම් ඩටෙක්ට බ සයි් එකමගේ පරක්ෂක් කලාම ඔන්මක් ඩ වෙබ්සයිට් එක ස්කෑම් එකක් විදිර පෙන්න්නය කියන එක. ඒහර මේ වෙබ්සයි් එකට ලැබන්න සියට එකටත් වඩා අඩු ලකුණු ප්‍රමාණය. ඉතින් සාමානය අපිට විශ්වාස කරන්න පුළුවන් විදියේ වෙබසයි් එකට අනිවාරයම මේගේ සීයට පනහකර වා තියවා. ඕන්මක් ඩ වෙසයිට් එක අනරක්ෂිතකක් එම නැතව වංචා සහකත වෙබ්සයිට් එකක් බවර දැක්වීම හේතුසාක වලා මෙ දක් ලාතින. නටිකයි ඊළඟ ගැටලුවොත්තමයි ඔයාට කුමන හේතුවක්ුමතවත් මේ යෝජනා ක්‍රමේ මුදල් යෝජනය කලා කියලා ඔපපු කිරීම නොහැවීම මේ හේතුව නිසා මේ අයතනින් ඔයාලගේ මුදල් නැවත ලබාදීම ප්‍රතික්ෂේප කලෝතින් ඔයාලට ඒට එරෙහිව කිසිම නීති මේය පීවර ගැීමට හැකියාව ලැබෙන නැහැ තාමානයෙන් අපි කිසිම් ව්‍යපාරයකට හෝ යෝජනා ක්‍රමයකට සම්බන්ධ වීමේදී ගියසුමක් අත් සංකරනවා නමුත් මේ යෝජනා ක්‍රමයට සම්බන්ධ වනා කියලා ඔයටට ඒ බෞ හුරු කිීමට කිසිම ලියල්ලක් ලැබෙන නහැ සාමාන්‍යය බොහෝ ව්‍යාරාවවලට डबिट का හරහා ගෙවින් කරන්න පුළුවන්. ඉතින් किसीයම් ව්‍යපාරයකට මේ විදි පහුුමක් ලබා ගැනීමට නම් ඔන්ගේ ආදායම්මාර්ගය මොක්ද කියලා පැහැදිලුව පෙන්වීමට සිද්ධ වෙනවා ඒ නිසා වංචා සහතාරමුණකින් ක්‍රියාත්මක වෙන සිම ව්‍යාරයකට පහසුවේ මේ විද ෙටඩිට का बिट का හරහා ගවිම් ලබ ගැීමට හැකාව ලබින හැ. තින් වසර පහළොුවක් පරණ ව්‍යපාරයක් වෙලා මේ විේ ගෙවින් ක්‍රමයක් ලබාගැනීමට නොහක වෙලා තියන යිකන ප්‍රශ්නය අපිටමි තිැදිමතු වෙනවා ළග ගැ ලෝතමයි ශ්‍රීලංකා මහැ කතා කලා මේ ය. ිබඳුව තොරතුරු විමසුව ඔවන් මේ ව්‍යාපාරය පිරමීඩ ලක්ෂණ සහිත ව්‍යාපාරයක් බවට අනතුරුවගවීම. ඒකනිසා මේ යෝජනා ක්‍රමයට දාන අපේ මුදල්වට ලැබෙන නීති මේ ආක්ෂාව පිළිබඳව අපිට විශල ගැටලුවක් පැන ගෙනවා. ඒවාගේම පිරිමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වගේම පිරිමේඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීමත් නීති විරෝධී. ඒකනිසා අපිට මේ යෝජනා ක්‍රමයට සම්බන්ධවීම මගේ නීතිෙන් දඩුවල් ලැබීමේ හැකියාවකුත් පවතිවා. ඊළඟ ප්‍රශ්නය තමයි මේ ව්‍යාපාරය ප්‍රධානින් විදේශය පොරවැසියන්වීම. ඒකනිසා ඕන්කිසි අවස්ථාවක විදේශගත වනෝතින් අපේ මුදල්වලට වගකීමට මේ කිම ප්‍රධායක් ලංකාවිතුරු නනහ. ඊළඟ ගටලෝ තමයි ඕන්මක්ඩට කියන ආයතනය පිළබඳව Googleම් එක සචරලා බැලුවහම මේ වගේ ව්‍යාපාරයක් තියන කිසිම ගොඩනැගිල්ලක් අපිට සොයා ගැීමට නොහැකිවීම. අදාලා ස්ථානය අපිට දැක ගනීමට හැකියාව ලැබන්නේ වහලදාපු රස්ටරටක්විතරයි සාමාන්‍යය ගමේ හන්දිය තේකඩයකට ගියත් අපි ඒකඩේ නම ගහලතියෙන නාමපුරුව දැක ගැීමට හැකියාව තියෙනවා නමුත් මේ ඩොල මිියන ගණනින් උපේනවා කියන. ව්‍යාපාරයේ ඒවිදිය නමුපුුවරුවක්වත් අපට කොහෙත් දැක ගැනීම හැකාව ලැබෙන නැහ. ඒවිදිය නම පූරුවත් දැක ගනීමට ලැබෙන එක ස්ථාය ගොඩනගිල්ලක ඇතුළෙ ගහලතින මෙන්න ොටයි එක විතරයි නමු මේක ගොඩනැගල්ලක ඇතුෙ හ ොටොයක් ේ ස්ට්‍රලියාව ගොඩනගල්ල ඇතුළ ග අපික්ද හෙම ලංකා ොඩනගල්ලක ඇතුළ හ පික්ද කියෙල අපට හිතාගන්න බැ ඊළඟ ගටලුවත්තමයි ඔන් මේ සහන්රලාති ොෙක්ට්‍රේඩින් ්‍රිපට්‍රඩින් ්‍රිප්ටොමයි නතුළුවව අනිත් ව්‍යාපාරමගින් ඔවන් මේ කියන තරම් ප්‍රතිලාබයක් ලබාගන්න පුළුවන්ද කියන එක සාමාන්‍යය ව්‍යාපාරයක් විශාලවෙන්න විශාලවෙන්න ඒ ව්‍යපාරයේ වත්කම් ප්‍රමාණය දෙගුණකර ගැනීමට යන කාලය සෑහන් වැඩි වෙනවා. ඒක නිසා හොඳින්ම ක්‍රියාත්මක වෙන ලෝකයේ තියන ඩොල මිලියන ගණන් වටිනා ව්‍යාපාරයක් වුණනත් අවරුද්ධකට වර්ධනය වෙන්න සියට විස්සක හික වගේ වේගේගකින් විතරයි ඒකනි ඔවුන් මේ මුදල සෝල ව්‍යාපාරය හරහාවත් එම ැත්නත් දේපල වෙලදාම හරහාවත් උපේෙන කියලා අපිට විශවාස කරන්න බැහ. ඒවගේ ක්‍රප්ට මයිින් වලිනු කාටවත් මේ තරම් විශාලලායක් උපයා ගැීම හැකිවක්නෑ. ොක්ටේඩ ිපට ටඩ ින් ර . හොඳම ආයෝජකෑන් ගත්තත් ඔුන්ගේ ප්‍රතිලාබයවත් මේ ආයතනය සඳහන් කරලා තියන ප්‍රතිලාබය අහලකටත් ඇැවිල නහැ ඒ නිසා මේ ආයතනය විසින් සඳහන් කරන ආයෝජන ව්‍යාපාර කිසිවකින් ඔවුන් මේ ප්‍රකාශ කරලා තින ප්‍රතිලාබේ ලබාදීමට හැකියාවක් නහැ ඒකනිසා මේ වගේ අතිවිශාල ප්‍රතිලාබයක් ලබා දෙන්න පුුවන් ඉතුරු එකම ක්‍රමය විදියට අපිට දක්වන්න පුළුවන් වෙන්න පොන්සිියෝජනා ක්‍රමය විතරයි. පොන්සියෝජනා ක්‍රමය කියලා කියන්නේ පිරිමීඩ යෝජන ක්‍රමයයක් පිමඩ පිබඳ ම කලින් කතර ීඩිය ස් ලද පිබඳ විස්තර. ක සාගච්ඡය කලා මේ වගේ ව්‍යාපාරයක ආදායම් උපාදනය කිරීමක් සිද්ධවෙන්නේ නැහැ සිදුවන එකමද ආයෝජකයන්ගේ ලබාගන්න මුදල් නැවත පොලිය විදිට ඔඕුන්ටම ලබාදීමයි. ඉතින් ආදායමක් උත්පාදනය කරන්නේ නැත නිසා මේ වැඩේ දිගින් දිගටම කරගෙනයමට හැකියාවක් ලැබෙන නැහැ ඒ නිසා අනිවාරයම කෙටිකාලයක් ඇතුළොට මේ වගේ යෝජනා ක්‍රම කඩාගෙන වැටෙනවා. එහෙම කඩාගෙන වැටේදි මේයෝජනා ක්‍රමය පහලින්න ආයෝජකයන්ගේ මුදල් මේයෝජනා ක්‍රමය ඉහළමින්න්න ප්‍රධානීින් විසි මංොලලා ගෙන නවා ඉති ඔවන් සහන්. කරන ආයෝජන සහ ්‍යාපාරමගේ මේ වගේ අති විශාල ප්‍රතිලාබයක් ලබා ගැනීමට හැකියාවක් නැතිනිසා ඕනුත් පොන්සියෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවාද කියෙන සැකේ අපි තුළ ඇති වෙනවා දැන්නවි බලමු මේ ෝජන ක්‍රමයට සබධ වෙලා ඉන්නයි මේ හපු ප්‍රශ්නවලට ප්‍රතිචාරදක් වනි කොහොද කියලා. ඔවුන් විශේෂයම වර්තමානයේ ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හවාදක් වනවා. ඒයනුව අපිට කවදාවත් ලංකාවි දෙගෙන ජබයහ කරල හරි ව්‍යාපාරයක් කරල හරි අපේ හීනවලට යන්න විදික් න හැකිල පෙන්වනවා. ඒක නිසා අපිට අපේ හීනවලට යන්න තියෙන එක කර. මේ ඔන්මක් ඩටවල මුදල්ආයෝජනය කිරීම කියලා ඔවන් පෙන්වා දෙෙනවා නමුත්තිතින් මේක පොන්සිියෝජනා ක්‍රමයක් නම් අපිට කවදාවත් මේක හීනවලට නම් ගන්න ලැබෙන නැහැ මේක හන සැබෑකර ගැනීමට හැකියාවක් ලැබෙන එකම පිරිස වෙන මේ පොන්සිෝජනා ක්‍රමය හළමන් පිරිසවි තරයි අනනිත් අති විශාල පිරිසට තමාගළග තිබුණු මුදලු සමහරවිට ගේදර ඉඩකඩ පව නැති වෙන පුුවන් මේක නිසා ආර්ථික අර්බුද්‍යයක් හේතුවේ පන්සිියෝජනා ක්‍රමයක මුදල් ආයෝජනය කිරීම හරියට බඩගන්නට වසකන වගේ දෙයක් ඒක නිසා අපි හීනවලට යන්න වික් නැ. මේවිදේ පොන්සි ෝජනා ක්‍රමයකට සම්බදධවෙලා හරි අනිනහ. ඊළඟ ප්‍රශ්නය තම මේක පොන්සියෝජනා ක්‍රමයක් නම් එක පිරමඩ ක්‍රමයක් නම් ඇයි හබැගුවෙන් මේ එක තහනම් කරන්නේ නැත්ති ගෙන එක. ලංකාව නීතිය ක්‍රියාත්මකවීම සිද්ධ වෙන්න ඉතාමත්මහහිමෙනුයි. ඒකනිසා ඒ මත පදනම්ව තවමත් මහබැංගුවෙන් තහනම් කරල නැතියෝජනා ක්‍රම, පොන්සිහෝ පිරිමීඩ යෝනා ක්‍රම නෙව කියදකීමට අපිට හැකිියාවක් නැහ. මේේතියන නීතිය මන්දගාමී බවනිසාම මේේවිදිය පිරිමීඩ යෝජනා ක්‍රම නැවැත්වීමට මහබැංකොට සෑහන කාලයක් ගත වෙනවා ඊළඟට ඔවන් ප්‍රකාශරනයක්. තමයි රිස් එකක් ගන්නතුව කවදාවක් දියුණු වන්න ැකින එක නමුත් මේ කතාව සම්පූර්ණය ඇත්තනෙව දියුණු වෙන්න රිස් එකක් අවධනමක් ගන්න පුද්ලෝ නෙවේ ඒ රිස් එක ඒ අවධානම හරියටට කළමනා කරණය කරගන්න පුද්ගලයයි ඒක නිසා හොඳ අවදානම් කරමනා කරය පියවරක් විදිට පිරිමිට යෝජනා ක්‍රමය එක මුදල් අයෝජය කිරීම දක්වන්න බැහැ හැමවෙලාම වැඩි අවදානමක් ගත්තා කියලා අපිට වැඩි ප්‍රතිලාබයක් ලැබණ නහැ. සියම් ආයෝජනයක් පිළිබඳව අපි දැනුවත්වෙලා තියෙන ප්‍රමාණය අඩුවන්න අඩුවවෙන්න ඒ ආයෝජනය තියන අවධනම වැඩි වෙනවා. ඒවගේ ප්‍රතිලාබයා අඩුවෙනවා නමුත් අපි කිසිම් ආයෝජනයක් පිළිබඳව වැඩිපුර දැනුවත්වෙන තරමට ඒආයෝජනය අවධනමාඩ වෙනවා ඒවාගේම ප්‍රතිලාබය වැඩි වෙනවා මේකනිසා දියුණු වෙන්න ඕන නම් බයිනැතු අවදානම් ගන්න කෙනක හරි අන්න නහැ. ොකද අවදානම් ගැනීමට බයිනැති පුද්ගලය අවදානම කළමනාරණය කිරීමටයුතු යොදන්න නිත්නහ. ඒක නිසා ඒවාගේ පුද්ල ලොකවදානම් ගත්ත කට තමගේ ළඟතින මුදල නැතිවෙන මිසාක් දියුණුවීමට හැකියාවක් ලබි නහ. ළඟ ප්‍ර්ය තමයි මේක පිරිමි යෝජනා ක්‍රමයක් නම් මේකට සහභාග වෙන අය ඉතාමත්ම මිලාදික වාහනවලින් එෙ කොහොමද රුපහෙ හෝටල් වල මීටින් යෙ කොහොමද. අදිස්ුෝබෝගී ජීවිතගත කරන්නේ කොද කිය එක. ඉතින් අපි පිරමීඩ වල අතීතයාරෙන ැල හම ොකප පිරමීට ජවාරම් කරුවන් සෑමවස්ථාවකම අධිස්ුකෝබෝග වාන භාවිතා කර තිනවා. ඒවගේ ඔවන්ගේ මීටන් පැවැත්වීමට තරුපහේ හෝටල් භාවිතා කරලා තියෙනවා. ඒවගේම ඔඕවන් ඉතාමත්ම අධිසුකෝබෝගී ජවිත ගත කරන බව පෙන්නොල තියෙනවා. මේක නිසා ඒදේවල් අපට දකින්න ලැබුණ කියලා මේක පිරමීඩක් නෙවේ කියල කියන්න ඒ පදනම් කරන්න බැහැ . ්‍රශ්නය තමයි මේක පිරමීඩ ක්‍රමයක් නං ඇයි ූම් පන්සල් වලට රෝහල් වලට පාසල් වලට වගේ මේ තරම් ආදාර කරන්නකි ඒක. පිරමීඩ ජවාරම්වල ඉතිහාසයා අරගෙන බැලුවත් ඔවු මනිසුන්ගේ හිත් දිනා ගැනීම සඳහා මේ විදි සමාජ සේවාවලට සම්බන්ධවෙලා තියෙන බව දැකගන්න පුළුවන් ඒ ේතුව නිසා මේ විදි සමාජ සේවා වලට සම්බන්ධ වනා කියලා ඒක පිරිමීඩයක් නෙවේ කියලා කියන පදනම්රගන්න බැහ. ඊළඟ ප්‍රශ්ය තමයි තමමාට මේ තරම් හොඳ ආදායමක් ලැබෙනවන් තමා මේ තරම් හොඳ මුදලක් මේකින් උපයාගෙන තියෙනවන මේ කොමද මුල්ලවචාවක් ව. ඒ ඒකට දෙන්න තියන සරල මුත්තරේ තමයි මේ වගේ පොන්සි යෝජනා ක්‍රමයක් මේගේ පිරිමීඩ යෝජනා ක්‍රමයක් කඩාගෙනෙ වැටනකම් මේ පිරිමීඩ යෝජනා ක්‍රමයයට සම්බන්ධ වෙලා ඉන්න කාටවක් කිසිමහනයක් වෙන්න නැහැ.ඒකාටවත් කිසිම අලාභයක් වෙන්නෙත් නැහැ. ඒවගේම අති විශාල පිරිසට හොඳ ආදායමකුත් ලැබෙනවා නමුත් සියලුම ප්‍රශ්න ඇති වෙන්නේ මේ පිරිමීඩ යෝජනා ක්‍රමයක් අසාර්ථගුණට පස්සෙද. ඒ යෝජනා ක්‍රමය කඩාවැටනට පසෙද. ඒකනිසා තමට විශා මුදලක් ආදායමක් විදිට ලැබුණ කියලාත් තමට විශා කාලයක් තිසේ ඒ විදිට ආදායම. ැබෙනවා කියලත් ඒ පදනම්රෙන අපට කිසි ව්‍යපාරයක් පිමඩ ව්‍යාපායක් නවේ කියලා කියීමට හැකි අාවක්නෑ. ඊළඟ ප්‍රශ්නය එතමයි පොන්ස ෝජනා ක්‍රමයක් වඋනත් පිරමීඩ ව්‍යාරයක් වඋත් අපට දිගින් දිගටම හොඳ ආදායමක් ලබෙනවනක් ඒ අවලුමොකක්ද කියනක ඇත්තටම මේ වගේ යෝජ ක්‍රමයකින් ආයෝජකයන්ට ප්‍රතිලා භග්‍යවනකක් කිසිම ගටලුවක්නෑ සසිරුම ගැටලු පැරනගෙන මේ යෝජනා ක්‍රය කඩවැටට පසෙදී. ඇතැම් රටවල් මේ පිරමීඩ යෝජනා ක්‍රම නිසා සම්පූර්ණයම ආර්ථික විනාශකරගෙන තිෙනවා ඒරටවල්වල බංකු පදධති පවා පිම යෝ. ම හේතුේ වෙසී ගහිලා තිෙනවා. ඒවාගේම සහ රටවල්වල සිවිල් යුද්ධ පවා ඇති වෙලා ලේවගිරම් පවා සිද්ධවෙලා තියෙනවා. ඒවිදියට මේ කිම ප්‍රශ්නයක ඔවන්ට සාර්ථක පිළිතුරක් ලබාදීමට හැකියාවක් නැතුුණු ගමන් ඔවුන් අතිමටහන ප්‍රශ්නය තමයි. අවධනම ගන්නෙත් ආයෝජකය නම් ප්‍රතිලාබ ගන්නෙත් ආයෝජකයනම් මේ පිරමීඩට සම්බන්ධ නෝනාය මේ පිළිබඳව විවේචනය කරන යැයි කියලා. ඒකට හේතුව තමයි මේ පිරමීඩ ක්‍රම දිගුකාලයක් ක්‍රියත්මක වෙන තරමට ඒක රටට වෙන හානිිය අති විශාල වෙනවා ඒවිදියට රටේ ආර්ථය වදරටත්. ෙවෙල බැක පදධතියේ සපූර්යම කඩාගෙන වැටනුති. පිරමීඩ යජනා ක්‍රමයටට සම්බන්ඳවාට වගේ ඊට සම්බන්ධ නවුවා අටත් ඒකට ප්‍රතිවිපාක් ගැීම සිද්ධ වෙනවා. ඒක නිසා සීලුම පුරවැසියටට මේ විදදිිය පිරිමීඩ යෝජනා ක්‍රමයකට එරෙහිව කතාකිරීමේ අයිති තියෙනවා ඊළඟග ප්‍රශ්නය තමයි සමහරුම් ආයෝජනකරපු මුදලටත් වඩා වැඩි මුදලක් උපයාගෙන තියෙනවනම් මේ වගේ යෝජනා ක්‍රමයක් නරගය කියලා කියන්නේ ඇයි කියන එක. ඒකට හේතුවත් තමයි ඒවිදිට මුදල් උපයාගත්ත පුද්ගලයක් ඒවිදි උපයාග තින අහින්ක මිනිස්සුන් රවට . රාගත්ත මුදල්වීම ඒ හරිරි බැංකුවක් කඩ සල්ලිගන්නවගේ බැකුවක් කැඩුවහම අපිට මුදල් විශාල ප්‍රමාණයක් ලැබෙනවා තමයි නමු ඒෙන් බැංකුඩනය හොඳද වෙන්න නහැ රමීඩ ්‍යපාරයක් ප්‍රතිලලා භගවනකං ඒ පිරමීඩ ව්‍යපාරයට සම්බන්ධ වෙලා ඉන්න හැමෝම සතුට එඟන්නවා. ඒ හැමෝටම වගේ ප්‍රතිලාබ ලැබෙනවා. නමුත් පිරමීඩ යෝජනා ක්‍රමය අසාර්ථක වන්නක් කලින්ම ඒ පිමීඩ යෝජනා ක්‍රමය ඉහළමින්න්න අය අප සල්ලිටිත්තරගෙන පැනල යනවා. ඒ පිරමීඩේ පහලන්න අති විශාල ආයෝජකය ප්‍රමායක මුදල් සම්පූර්ණය. නැතිෙනවා මේ පිරිමීඩ යෝජනා ක්‍රමේ ප්‍රධානීටික රටෙන් පැළලගට පසේ මේ පිරමීඩේ පහලඉන්න අය තමමාගේ මුදල් වලට වගකියවුත්තන් විදියට අල්ගන්නන්නේ මේ පිරමීඩේ මැද න්න අයි. ඉතින් සහරිවිටවුන් තමන් ආෝජනය කරපු මුදලටත් වඩ අති විශාල මුදල කම්බ කරගෙන තියෙන පුළුවන් නමුත් තමාමගේ යටතේටපු අරවිදියට මුදල් අහිමිකරගත්ත ආයෝජයන් තමමා හොයාගෙන ද මේ මිනිසුන්ටත් එක්ක රටින් පිටවෙන්න වෙන වන්නත්තම් මරු කන් වෙනවා ඒමත්නතං ඔුන්න්නට පිරිමීඩ යෝජනා ක්‍රමේ උපයාගත්ත මුදල් වගේම තමාගේ ලළඟ තින දේපල පවාවික. ඒ නිසුන්ට න්දිගවීමට සිද්ධ වෙනවා ඊට අමතරව නීතියෙන් දඩුවන් ලබිල වසර ගණනාවක් සිර දුව පවා විදින සිද්ධවෙන්න පුොන්. සාමානයේ ටක් ආර්ථක වය දුරල දත් තමයි මේ දේ පිරිමීඩ යෝජන ක්‍රම වැඩි ඩියෙන් ස්මතු වෙන්නේ ොදරට ිනිස්සුන්ට රැකියාවක් කර හරි ව්‍යාරයක් කරල හරි තමගේ හහිනවලට ෑමට හැකියාවක් නැත්ත මේ විදේ පිරිමිඩ යෝජනකමයකට සබන්ධ වෙ හරි තමාගේ හහින සැෑැරගැීමට උත්හරනවා. නමුත්තේක අන්තිම ප්‍රතිඵලයවෙන්න ඕන් හිටපු තැනුත් පහලට වැටන එක. ඉති ම හ පි. සයාබල හොයාගත් පොිතුරතුර ප්‍රණයක් විතරයි. සමහරවිට ඔයා ීටත්ව පිබඳ ොරතුර දන්න වන්න පුුව. ඉතින් ඔයාට තන විදිට ොමක් ට කියල කියන්න හොදායෝ ජනක්‍රමයක්ද එහම නැත්තම් පොන්සිෝජන ක්‍රමයක්ද. යාගේ උත්තරේ වගේ ඒකට හේතුවත් පහලින් කමින් කරන්න අමත කරන්නේ පා. ඒවගේ මේවාගේ වටන ීඩියෝ සිදරයටටත් බලන්න කැමතින අපි සබස්කයිප කරන්නත් අමතක කරන්නේ පා.